අපි සූදානම් අද දවසේදී සම්බන්ධ කරගන්න ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමන් සුබදාසනක් ඔබතුමන්ට ආයුබෝවන් සුබදාසනක් සුබදාසනක් බුද්ධික සහ සුබදාසනක් දිනුෂ සුබදාසනක් ආයුබෝවන් ජෙනරාල්තුමනි දැනගන්න කැමති මුලින්ම අද වෙන විට තත්ත්වය මොකද්ද කියලා මේ නම්බර් එක තමයි දැනගන්න කැමති අපි ලෝක තත්ත්වය පිළිබඳව දිනුෂ මතක් කරා ලංකාවේ තත්ත්වය සහ ඊයේ දවසේදී කොපමණ ප්‍රමාණයක් ආසද්දයන් විදියට හමු වෙලා තියෙනවද සහ කින්නෙක් ගෙදර ගිහිල්ලා තියෙනවද කියලා දැනගන්න කැමති මුලින්ම ඔව් බුද්ධික ඊයේ දිනේදී ශ්‍රී ලංකාව තුළ කොයි දාස ආදිත්‍යත් තුස්කේ දස දෙනෙකු වාර්තා වී තිබෙනවා ඒ 310 දෙනාගෙන් 7 දෙනෙක් වාර්තා වෙන්නේ මීට පැය 48කට ප්‍රථම ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයන් විදේශ රටවල වලින් පැමිණි ශ්‍රී ලාංකිකයන් ඉතමතර කොළඹ දිස්ත්‍රික්කයෙන් 60 දෙනෙක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් 40ක් සහ රත්නපුරෙන් 37ක් තමයි ප්‍රධාන වශයෙන් වාර්තා වන්නේ යම් කිසි ආකාරයක පසුගිය සතිය කීපය තුලාටම යොදවපු ක්‍රමවේදයන් යටතේ අපිට හැකියාව ලැබිලා තිබෙනවා මේ යම් කිසි ආකාරයකින් පේනදි පසුගිය දින 7 තුල යම් කිසි ආකාරයක අඩු වීමක් කර ගැනීමට හැකියාවක් ලැබුණා කොවිඩ් ආසත්‍යයන්ගේ ඉතින් ඒ අනුව තමයි 310 දෙනෙක් සොයාගන්නේ මේ 310 දෙනා සොයා ගැනීමත් සමග ලංකාවේ මේ දක්වා 83,551 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් පාගෙන තිබෙනවා නමුත් මේ වන විට රෝහල් සහ අතරමැති ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන්නේ 3,654ක් මේක 10,000ක වගේ අඩුවක් තිබ්බයි අපි 33,4කට කලින් දැන්ට 3,654 දෙනෙකු මේ ආකාරයෙන් ප්‍රතිකාර ලබනවා රෝහල් වල කියන්නේ 79,421 දෙනෙකු සම්පූර්ණ සුවය ලැබලා ලංකාවේ මේ ආකාරයෙන් පිටත්ව ගොස් තිබෙනවා දිනුෂෙන් දැන් ඊයේ දිනේදී මියෑම් පහක් වාර්තා වුණා මියෑම් පහෙන් ඊයේ දිනේදී පමණක් දෙදෙනෙක් පසුගිය දින තුනක මරණ හැටියටත් එක්ක තමයි පහක් වාර්තා වන්නේ ඊයේ මියෑම් දෙක කාන්තාවන් දෙදෙනෙක් අනේ මුල්ල සහ පූජාපිටියේ මහනුවර පූජාපිටියේ ගෙන ප්‍රදේශවලින් මේ මියෑම් පහත් සමග සමස්ත මියෑම් සංඛ්‍යාව 476ක් බවට ශ්‍රී ලංකාවේ පත් වෙලා තිබෙනවා ඉතින් මම හිතන්නේ අපි තවදුරටත් කොවිඩ් ආසාදිතයන් සිටිය හැකි කියන ප්‍රදේශ සොයමින් අපි PCR පරීක්ෂණ කරමින් තමයි මේ ආකාරයෙන් PCR පරීක්ෂණ විශාල ප්‍රමාණයක් කරන ලබනවා තමහල්ලාට ඉතින් අහනවා PCR පරීක්ෂණ වල අඩු තිබෙනවා නේද කියලා ඔය ඉතින් අඩුවක් වෙනවා අපේ කොවිඩ් ආසාදිතයන් නැති වුණොත් එදාට PCR පරීක්ෂණ 15,000 කරන්නද නැත්නම් අවශ්‍යතාවය අනුව ඔබ දන්නවා PCR පරීක්ෂණයක මුදල රටේ රටක් වශයෙන් දවසකට කොපමණ ප්‍රමාණයක් PCR පරීක්ෂණ සඳහා පමණක් කරනවද කියලා මේක මේ මුදල් හින්දා පමණක් නෙමෙයි නමුත් කොවිඩ් ආසාදිතයන් අඩු වීමක් තිබෙනවා නම් ඒ අනුව තමයි ඒ ආකාරයේ තත්ත්වයක් තිබෙන ඉතින් බොහෝ දුරට දැනට මේ වැනි තත්ත්වයක් තමයි කොවිඩ් ආසාදිතයන් ගණන් කියලා බහුවේ ගණන් වලින් තියෙන්නේ ඔය ආකාරයෙන් තමයි පවත්වාගෙන යන්නේ දැන් යුදාව දවතුනේ මේ දිනුෂි දැන් කොවිඩ් මර්ධනය සහ කළමනාකරණය ජාතික මධ්‍යස්ථානයේ පටන් ගන්න තියෙනත් එහෙමයි මුලින්ම මේ පිළිබඳව නිකන් මිනිස්සු කලබල වෙනකොට ජනාධිපතිතුමා කිව්වා පැනික් වෙන්න එපා කියලා යුදහමදාපතිතුමත් එකයි කතා කරන ඕන වෙලාවක හරි පරිස්සමෙන් පැහැදිලිව කතා බහ කරනවා දැන් මම ඊයේ පෙරේද දවස්වලදී කතා බහ කරද්දී එතුමා කියනවා බුද්ධික කලබල වෙන්න දෙයක් නැහැ මේක අපි හරියට කළමනාකරණය කරලා තියෙන කියලා මේ දවස්වල වැඩි වශයෙන් කතා බහට ලක් කරනවා දැන් ඊයේදී ඉන්දියාවේ මහකොමසාරිස්තුමත් යුදහමදාපතිතුමා ළඟට ගිහිල්ලා ඒ කියන්නේ යුදහමදා වෛද්‍යංශයට ගිහිල්ලා ඔහුගේ එන්නත ලබාගෙන තියෙනවා මම කැමතියි යුදහමදාපතිතුමනි මේ එන්නත සම්බන්ධයෙන් රටේ විවිධ කතා පැතිරෙන්න ගත්තා කාලයක් ගුව එන්නත අපිට එන්නේ නැහැ කියලා අපි ඒකට කිසිම වැඩ කටයුත්තක් කරලා නැහැ කියලා ආවට පස්සේ ගුව අපේ පිළිවෙලක් නැහැ කියලා හැබැයි අද වෙනකොට ඒකත් සපත කරලා පෙන්වලා තියෙනවා මේ හැමදේම කළමනාකරණය කරලා තියෙන කියලා මම කැමතියි ඔබතුමාගෙන් කොහොමද මේක කරේ සහ එන්නත් වැඩ පිළිවෙල කොහොමද සිද්ධ වෙන්නේ කියලා දැනගන්න ඔබ බොහොම මේ නිවැරදිව දක්ෂ ක්‍රමවේදයන් කිව්වා උ ඉස්සල්ලා කවක් දාක්වත් දෙන්නේ නැහැ ඔය එන්නද කිව්වට මේ මාසේ නැතනම් ගියේ නැහැ තාම මතක ගන්නවා වෙනත් රටවල් වල ගෙනල්ලා අපි ගෙන්නලා නැහැ කියලා නමුත් ඇත්තටම ලෝකේ රටවල් ගත්තම රෝගේ රටවල් අතරින් රටවල් 130 කට අධික සංඛ්‍යාවකට මේ වෙනතේ කිසිදු වෙනකක් ලැබිලත් නැහැ ඔහොත් අපේ රට අපි එන්නත් කරන ජනාධිපතිතුමා විසින් අපේ කාර්ය සාධක බලකායක් ප්‍රථම කොවිඩ් ආසාදිතයන් මාර්තු 11 හම්බෙද්දී ජනවාරි මාසේ 26 වෙනිදා වෙද්දී
පත් කරා වගේ මේ ඉන්නත් සඳහා කමිටු පත් කරලා කොහොමද ඉන්නත් ගෙන්න ගන්න මොන රටවල් වලින්ද ගෙන්න ගන්න අපි තියානම් පොලිමට පස්සේ අපි දෙන්නත් ගැන හිතුවා නම් පස්සේ අපිට හම් වෙන්නේ නැහැ මෙච්චර ඉක්මනට ඒකින තමයි අපිට මේ ප්‍රථම රටවල් 50ක් එන්න ඉස්සලත් අපිට ප්‍රථම වගේ ලැබිච්ච ඉන්නත් ලැබිලා තිබෙන්නේ මේ පමණක් නෙමෙයි රටවල් එක දින සුවදතාවයත් राज्य तांत्रिक मट्टम तत्वीन लोक सौख्य संविधान लबादीमीमित विशेषमेंदे मे जनवरी मसे तुंगन सत्यदि प्रथम श्रीलंका वे नर्ण आरंभ कर लुवाद सती दयाप्रेल मसे मेदवेनकोट मे पलवनी लागे देवनी लबादी सन्धाई ඒ අනුව ක්‍රියා කරමින් යනවා උදාහරණයක් ගතෝ දැන් ඊයේ එන්නත් කරන කරපු කට්ටියද මේ මාසේ 10 වෙනිදා විතර තමයි නැවත දෙවෙනින්නට ලබා දීමර නියමිතව තිබෙන්නේ ඔබ කිව්වා හරි ඊයේ ඉන්දියානු මහ කුමසාරිස්තුමා ශ්‍රී ලංකා යුද හමුදාවේ රෝහලට පැමිණිලා එන්නත ලබා දෙනවා ඔබ අර ඊයේද පත්‍රෙදි දීපුවා මේ VIP ලිස්ට් කියලා යටතේ නෙමෙයි මෙයා විඳ ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන ලබන තානාපති කාර්යාලවල තානාපති වරුන් ඇතුළු ඔවුන්ගේ කාර්ය මණ්ඩල වලට අපි ලබා දීමර නියමිතව තිබෙනවා ඒ අනුව අර ඇල්බබටිකල් ලෝඩ් එකට කියලා බිව්වොත් එය අනුව තමයි ඕස්ට්‍රේලියාවේ තානාපති කාර්යාලයට තමයි ඉස්සල්ලාම දුන්නේ ඒ අනුව ABC යටතේ මේ ආකාරයෙන් ලබා දෙද්දී ඊයේ ඉන්දියාවට ඉන්දියාවේ තානාපති කාර්යාලය ලබා දුන්නා ඒ කාර්ය මණ්ඩලය ඒ සඳහා තමයි ඊයේ එතුමා පැමිණියේ ඒ අවස්ථාවේදී එතුමා කිව්වේ ඉතාමත්ම ක්‍රමවේදයකට තමයි මේ ශ්‍රී ලංකාවේ එන්නත් කරන ඉතාමත් පැසසුම් ආකාරයෙන් තමයි කරගෙන ලබන්නේ කියලා. ඉතින් මේ එන්නත් කරන්නේ කරුණ ලබන්න අපි ඉස්සල්ලාම දුන්නා කාර්ය රාජකාරී කරන ඉදිරිපෙළ කියන්නේ සෞඛ්‍ය හමුදා පොලිස් ගුවන්තොට පොළ ඒ වගේ තැන්වලට. ඊට පස්සේ පෞද්ගලික හෝ රජයේ අනිකුත් වේ පාරවල් වල වැඩ කරන එව නැත්තම් අනිකුත් තානවල අපි ගත්තොත් විදුලි බලාගාරවල රටේ අවශ්‍යම ස්ථානවල වැඩ කරන අයවලු පවත්වාගෙන යා යුතු ස්ථාන ඒ වගේ විදුලි බලාගාර ගුවන්තොට පොළවල් ආගමන විගමන ඒ ආදී වශයෙන් මහ ජනතාව තුල ඉන්න ඒ වගේ අවශ්‍ය ස්ථාන වලටත් අපි එන්නත් කරන්නේ කරුණ ලැබුවා ඊට පස්සේ වයස අවුරුදු 60 උඩ කණ්ඩායම් වලටත් මේ වන විට විශේෂයෙන්ම බස්නාහිර පළාතේ දැන් දමුත් අද උදේ ගාන යද්දි තේරෙද්දී වැඩියෙන්ම හමු වෙන්නේ ගම්පහ කොළඹ කියන ඩිස්ත්‍රික්ක වල ඒ ගම්පහ කොළඹ කියන ඩිස්ත්‍රික්ක ඉලක්ක කරගෙන තමයි ඒ පසුගිය දින 14 කාල සීමාවට අපිට හමු වුණු කොවිඩ් ආසාදිතයන් වැඩිම හමු වුණු ප්‍රදේශ තෝරගෙන එහි ගාමිණී නිලධාරීන් යම් කිසි ස්ථානකින් නම් හමු වුණු උදාහරණයක් වශයෙන් අපි තුමු මිරිහාන කියලා මිරිහාන නම් දැන් ඒ මිරිහාන මොන ප්‍රදේශද බලලා ඒ ග්‍රාම නිලධාරි වසම මෙහිදී විශේෂයෙන්ම කරුණු ලබන්නේ MOH ඉන්න වෛද්‍ය ඉතාලි වෛද්‍ය නිලධාරි වරෙන්න එතුමට ඕ එතුමියට වෛද්‍යවරට දීලා තිබෙනවා ග්‍රාම නිලධාරි එක්ක එකතු වෙලා ඒ ග්‍රාම නිලධාරි වසමටම එන්නත් කරන්නේ කරන්න කියලා. එහිදී වෙන්නේ ඔවුන් ඊට පෙර දිනයකදී දැනුම් දෙනවා ඔව් මෙන්න මේ කට්ටියට එන්න කියලා. නමුත් සමහරලාට අවාසනාවකට වෙන්නේ මේ ආකාරයෙන් කිව්වම ඒ ග්‍රාම නිලධාරි වසම නෙවෙයි අර අල්ලප ළඟ තියෙන ග්‍රාම නිලධාරි වසම කට්ටියත් ඇවිල්ලාදී පොලිම ලොකු කරලා යම් යම් පොඩි තත්ත්වයක් නැති වුණා පළවෙනි දින කීපෙදි මෙවැනි තත්ත්වයක් නැති වුණා පොලිම දිග වැඩි කියලා නැත්තම් හැබැත්තෙන් ආපු කට්ටියත් ඇවිල්ලා ඉතින් ඒ තත්ත්වය දැන් හැරිමින් යනවා නමුත් දැනගත යුත්තේ ඔබ ඉන්න ප්‍රදේශය දැන්ට ඉස්සල්ලාම කරන්නේ ප්‍රධාන වශයෙන් බස්නාහිර පළාත දෙවනුව තමයි තවත් දින සති කිහිපෙන් තමයි අනිත් ප්‍රදේශ වලට යෑමට නියමිතව තිබෙන්නේ තමුන්ගේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසමේදී දැනුම් දෙයි ඒ පළාතට ඔබගේ ග්‍රාම නිලධාරි වසමේ නත්කරණය කරනවා කියලා එතකොට මේක තේරෙනවා කී දිනක ඉදිරියේ ග්‍රාම නිලධාරි වසමක ඉන්නවද කියලා
ස්ථානයක් තියෙනවා ස්ථාන සමහර තුනක් විතර තියෙනවා නැත්නම් ග්‍රාමීණ වසමට දින දෙක තුනක් මේ එනක්කරණය කරන්නත් පුළුවන් ඉතින් ඒ අනුව ඒ ස්ථානෙට ගියද තමුගේ නැත ලබා ගන්නට දැනට අවුරුදු 30ට වඩා වැඩි අයට විතරයිද දෙන්නේ කිව්වා මම හිතන්නේ මේ ඡන්ද ලයිස්තුවට කියලා මේ ඡන්ද ලයිස්තුවට පමණක් නෙමෙයි ඇත්තටම ප්‍රදේශයේ ජීවත් වෙනවා අපි උදාහරණයක් වශයෙන් අපි තුමු අපි කටුනායක ප්‍රදේශයේ එනක්කරණය කරනවා නම් පිටපලාත් වලින් ඇවිල්ලා කටුනායක ජීවත් වෙනවා නම් ඇඟලුම් කල්මාන්ත ශාලාවල අයවලුත් බොහෝ එනක්කරණය කරනවා මොකද ගමේ ඡන්ද ලයිස්තුවේ තියෙන හැටන් වෙන්න පුළුවන් අනුරාධපුරයේ වෙන්න පුළුවන් ඒකට ගහන්නේ නැහැ දැනට ජීවත් වෙන ප්‍රදේශයේ බලලා ඒ ග්‍රාමීණදාරි වස්තු ජීවත් වෙන සියලුම අයවලුන්ට ගහනවා මොකද මේක තමයි ප්‍රායෝගික ක්‍රමය මොකද කොවිඩ් තියෙන ප්‍රදේශය තන්දලයිස්තුවේ තැන නෙමෙයි ඉන්නේ මෙහෙ නැහැ ඒක හින්දා ඒ ආකාරي තාමත්ම අතිගරු ජනාධිපතිතුමා ඊයේ උදෑසනත් මේ ආකාරයෙන්ම මේ කොවිඩ් කමිටිය රැස් කරනවා අපි සෑම දිනකම කොවිඩ් කමිටිය රැස් කරලා මොකද්ද වෙන්නේ විය යුත්තේ මොකද කොහරි පිට වැරදිනවද ඊට වඩා හොඳ ක්‍රමය මොකද්ද ඒ ආදි වශයෙන් තමයි අපි මේ එනක්කරණය කරන්නේ බුද්ධික වුණා හරි අහන්න කියලා දැන් අවුරුදු 30ට වඩා වැඩි අයට විතරයි නේද දෙන්නේ 30ට වඩා අඩු අයට තාම ලබා දීමට කටයුතු කළා නැන්නේ කොහෙවත් නෑ දැන් මෙහෙමයි සමහර ලාට හමුදාවල ඉතත්ය තියෙන්න පුළුවන් නමුත් මේකෙදී වෙලා තිබෙන්නේ එන්නත් නැමෙන ප්‍රමාණය අපිට ඒ කියන්නේ ප්‍රමුඛතා ලයිස්තුවක් හදාගත යුතු තිබෙනවනේ දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔස්ට්‍රේලියාව වගේ රටක තාවම දෙන්නේ අවුරුදු 60ට වැඩි කට්ටියට බමන ඉස්සලා පටන් ගත්තේ අවුරුදු 75 කට කට්ටියට 70 වල බස්සුව 65 වල 60 වල බස්සලා තියෙන්නේ නැත්තම් මේ අපේ වගේ ක්‍රමයක්කුත් නෙමෙයි කියන්නේ නමුත් අපේ හැම නෙමෙයි අපි 30 ගෝරන් තියෙන්නේ දැනට අපි නෙමෙයි වෛද්‍යවරුන් තමයි මේකේ විශේෂඥවරුන් ඔවුන් කියන ආකාරයට මේ හැදෙන මෙතෙක් කල් ලංකාවේ හැදිච්ච කට්ටියක ප්‍රතිශතයක් අරගෙන බැලුවම හැදෙන ක්‍රමවේදය බැලුවම පස්සේ ලැබෙන එන්නත්වල ප්‍රමුඛතාවය අනුව ඉස්සල්ලාම මෙන්න මේ කට්ටියට ලබා දීම සුදුසුයි කියලා උන් තීරණය කරපු නිසා තමයි ආකාරය කියන්නේ අර කට්ටියට අමතක කිරීමක් නෙමෙයි වෙලා තිබෙන්නේ ප්‍රමුඛතාවය මම හිතන්නේ අර තිබෙන ප්‍රතිශක්තිකරණය සහ රෝග වලට සම්බන්ධ තියෙන සම්බන්ධ විය හැකි තත්ත්වයන් කලකිරලට ගිල්ලා ගත්ත තීරණ කරන කරගෙන යන්නේ මේවා ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන් දැනට තිබෙන මේ මිලියනක වූ එන්නත් ලබා දීමේදී ඒ වගේ අවදානම් කණ්ඩායම් තෝරලා කරන හින්දා මේ ආකාරයෙන් කරගෙන යන්න බෑ. හොඳයි බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවෙන්දු සිල්ලා මහත්මයා.